ඊට පස්සේ ඇවි මම හුඟක් වෙලාවට හිතල නිදහසක් කොරුණාම මෙතන තමයි ඉන්නේ බලවන් මේ පරිසරය මෙතන හිතට පුදුම නිදහසක් දෙන්නේ කොහොමදත් ඉතින් හෙට අනිද්දා වෙනකොට ලොකු නිදහසක් ලැබි තව හරියටම දවස් 3යි දවස් 3කින් දේදුණු සුනන්දව කසාද බදිනවා ඒක එහෙම්මම වෙන්නේ නෑ නේද ඊට කලින් සුනන්ද සමාදානයේ සැතපෙනවා හරි හරි මං ඒ විශ්වාස කරන්න හෙලෝ 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 ආ කතා කරනවා කියන්න එදාට පස්සෙ ගන්න දැන් නම් හොඳටම හවසලා කරමු අපි යන්න දෙදුණු මං කියපු දේවල් ගැන හොඳට හිතන්න හැබැයි කිසිම දෙයකට කලබල කරන්න යන්න එපා තේරුණාද සමහර විට තව දවස් තුනකින් මගේ නම විසඳේ කලාතුරකින් දකින්න ලැබෙන දර්ශනයක් තමයි හිතා ගන්න බෑ හරි මොකද්ද මෙතන වෙන්න යන්නේ කියලා ඇයි කැලුම් මෙතන ඉන්නේ ඇයි සුනන්ද මෙතන ඉන්නේ ඇයි මේ තුන්දෙනා මේකට ඉන්නේ රජී සමහර ප්‍රශ්න තියෙනවා බැලූ බැල්මටම උත්තරේ හොයාගන්න පුළුවන්. තවත් ප්‍රශ්න තියෙනවා කොච්චර බැලුවත් උත්තරේ හොයාගන්න බැහැ. මේකත් ඒ වගේ දෙයක්. සුනන්ද දේදුණුව තව දවස් 3කින් කසාද බඳිනවා නම්. ඇයි සුනන්ද මේ දේදුණුවයි කැලුම්මයි මීට් කරේ? අන්තිම වතාවට කැලුම්ටයි දේදුම්ටයි කතා කරන්න වෙනවා. හරි. ඒ කියන්නේ උනන්ද ඩබල් ඇක්ටිං කාරෙක්. හැබැයි ඉතින් කොච්චර කළත් තාවකාලිකයි. මේ මට හිතෙනවා කියලා තුන් දෙනාටම සූපතන්න. එපා. අපි ඈතට ලා ඉඳගෙන බලාගෙන ඉමු යන්න දැන් දුවේ මොකක්ද වගේ තීරණේ මට දුව කියන්න ඕන දුවේ ඔයා එදා ආපු ළමයට ඇයි අකමැති ඇයි අපච්චියට ළමයා කියන්නේ එයා ළමෙන්ද බුලත් අපේක්නේ දුවේ බුලත් කෑවත එයාත් ළමයෙක් දරුවෝ දැන් ඔයා අපේ ළමේ එළම තවත් ගාගර ළමේ ඔය මොනවා කිව්වත් මං කැමති නෑ එයාව කසාද බඳින්න දුව දන්නවද දුවේ අම්මගේ හැටි දුවටවත් මටවත් කැමති දෙයක් මේකද කරන්න බෑ අවසාන තීරණේ කන්නේ අම්මනේ
මාත් එහෙම වුණොත් මගේ අවසාන තීරණෙත් ගන්නවා. හොඳයි. මොකද්ද දුවගේ අවසාන තීරණය? මං ඔළුව හැරිච්චාතේ කොහේ හරි යනවා. ඔළුවක් තියෙන ගෑනු ළමයෙක් කියන කතාවද ඔය කිව්වේ? එහෙම නෙමෙයි මේ. අපි ටිකක් මේක හිබීට මාම්බර කියලා තීරු කරලා දෙන්න. දුව කලබල වෙන්න එපා. අප්පච්චිම නේද දැන් කිව්වේ අම්මට ඕන දේ තමයි මේ ගෙදර සිද්ධ වෙන්නේ කියලා. එයාට කොච්චර තේරුම් කරත් වැඩක් නෑ අප්පච්චි. දුවේ, දුව අම්මට කී කරුවෙන්ද? අම්මා ගිතේ තාමත් දුව මේ බිනිය ගැන හිතනවායි කියලයි. දුව ඒක අයින් කරන අම්මගේ හිතෙන්. ඊට පස්සේ දුව එළඹ දකමැති නම් අපි වෙන කවරි බලමු. ඊට පස්සේ මොන වගේ කේකේද කියලා කවුද දන්නේ? ආ, මං අහගෙන දුවගේ අපොච්චිගේ සතර කම්මන්ත්‍රණය. කිව්ව වරදක් කිව්වේ නෑනේ. දැන් මං කිව්වද එහෙමයි කියලා. මේ මං දෙකක් කියන්නම්. මෙයා හුරතල් කරන්න ලෑස්ති වෙන්නේ නෑ. මෙයා කියන දේවල් අපි කරන්න ගියොත් අපි සුන්. එහෙම කෑකෝ ගහලා මේ වගේ ප්‍රශ්න විසඳන්න බෑනේ නෝනේ. අපි මේ ටිකක් හැමිට කතා කරලා දොඩ තේරුම් කරලා තිබු. මෙයා එක්ක සාම සාකච්ඡා බෑ. මෙයා ඉල්ලන්නේම යුද්ධේ. යුද්ධේ නං යුද්ධේ. මං ඕන දෙයකට ලෑස්ති. මේ හොඳට අහගනින්. උඹ ඒ ළමේව කසාද බඳින්නම ඕනේ. නෑ, මං බඳින්නෙම නෑ. ඊට වඩා හොඳයි පණිනවා ගංගක මූදක. පණී දොයි. ටිකක් සරාඩු කරලා කියලා කතා කරලා බලමු. මේ දෙයියනේ ඉන්නේ ඇස් දෙක වගේ එකයි. ඒකිට මඟුලක් කරලා දෙන්න අපි විඳින දුක. හරිනම් වතුරට පණින්න ඕන අපි දෙන්න. ඉන්නවකෝ මං ගිහලා බලන්නම්. රාංජනියා මයිදුව. ආ, ජයද වෙන්න වරින්. මෙන්න ලාල් ෆෝන් එක. මෙන්න චූටියගේ නම්බර් එක. හරි, අපි හෙට උදේම වැඩට බහින්න ඕනේ. මං එන්න එකගෙන යන්න. කරන්න තියෙන මෙච්චරයි. සුනන්ද ගෙදරින් එළියට බැහැපු ගමන් චූටියගේ නම්බර් එකට කෝල් එකක් ගන්න විතරයි. ජයදේව, මේ කරන්න යන වැඩේ ගැන තව ටිකක් හිතලා බලුවොත් නේද හොඳ? මං දන්නවා ලාල් මේ වගේ වැඩ වලට කැමති නැහැ කියලා. හැබැයි ලාල් මම මේ වෙලට යොදාගත්තේ ලාල් තමයි මේ මිනිස්සයවයි වාහනේ දන්න එකම මිනිහා. අනික ලාල් ලොමට විශ්වාසයි. එතකොට එයා බඳින්න යන්නේ දෙයිදුනුව. ලව්, එයා තම එයාගේ තාත්ත ඇවිල්ලා ෂර්ලි ගල් කන්ද. ඔව්, එයා තමයි. ලාල් කොහොමද එයාවද? මං එයා හුඟක් කලින් දන්නවා. මේ එතකොට මේ දෙයිදුනුවට ආදර කරපු තව කොල්ලෙක් හිටියේ. ඔව්. එයා මොනවද කරන්නේ? එයාර කැලුම් මහත්තයා. අන්න හරි, එයා තමයි. ලාල් කොහොමද කැලුම් මහත්තයා දන්නේ? මං එයාව දන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා. බලාගෙන ගියාම ලාල් ගොඩක් දේවල් දන්නවා. මං කොළඹ ආවේ එයාව හොයාගෙන. ඇත්ත? කැලුම් හම්බුණද? තවම නෑ. කොහේ ඉන්නවද කියලා ආරංචියක් නෑ. හරි, අපි හෙට මේ වැඩේ කරමුකෝ. ඊට පස්සේ මම ලාල්ට කැලුම් ඉන්න තැන හොයලා දෙන්නම්. එහෙනම් අපි හෙට උදේම වැඩේට බහිමු. මං එනවා එක්කන් යන්න.
එතකොට සුනන්ද මේ වැඩේට ලෑස්තිනේ? හවුද එහෙම නැතුව බෑනේ. හැමදේම කතා කරලා තීරණය කරලා ඉවරයිනේ දැන්. කොමුණත් මේ ප්‍රශ්නේ මේ විදිහට විසඳිච්ච එක ගැන මම ගොඩක් සතුටින් ඉන්නේ. එන්ගේජ්මන්ට් එක ගත්තට පස්සේ අපි වැඩේ කල්ලරින්න ඕනේ නැහැ. වෙඩින් එකත් ගමු. සේනකටෝනේ පුළුවන් තරම් ඉක්මනට දේදුම මෙහෙම පන්න ගන්න. නෑ හැම දෙයක් නෙවෙයි. ඒත් මටත් මගේ අනාගතයක් ගැන හිතන්න ඕනේ සුනන්ද. ඒක හරි සේනක. හැබැයි දේදුම මෙහෙ ඉද්දි සේනකේ දේ කළා නම් තමයි වඩාත් හරි. සුනන්ද අයිය කෙනෙකුට එහෙම කරන්න බෑ. සේනක දේදුණු එක්කුසේපන් අයියා නොවුනට දේදුණුට හොඳ අයියා කෙනෙක් වුණා. ඒක මම දන්නවා. ඒක නම් සේනක ගැන ආඩම්බරයි. සුනන්ද මොකද කිව්ව කතාව? හා කවුද එහෙම දෙයක් කිව්වේ? ඒක බොරු. ඒක බොරු. කවුද කියන්නේ එම? මට අපි පුංචි කාලේ මතක් වෙනවා සේන. මට අපි පුංචි කාලේ අමතක වෙන්නේ නැහැ. කපියක පස්සේ දවසේ කතා කරමු. නෑ 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 නෑ. ඊට පස්සේ කතා කරමු. මම මේ ඕන් නැති මාතෘකාවක් ඇදලා ගත්තේ. ඒක වැඩක් නෑ. මම යන්න. හම්බෙමු. Thank you.
දර්පේජා ඔන්න මං වැඩේ ඉවර කළා උඹට හොඳටම ෂුවර්ද වැඩේ හරියටම කෙරුණා කියලා ධර්මයාගේ දන්නවනේ මේ මහතුන්ගේ එම් එක කවදාත් වැරදුනේ නැහැ කියලා හරි ඔබ කෙලිම දැන් මෙහාට එන්න එපා මම දැන් හැරීට කතා කරන්නම්කො ඔබ ඊට පස්සේ හැරීවත් හම් වෙලා මේ වරේ ඕකේ ඕකේ ධර්මයාජා මම හැරීට කතා කරලා ඉවරලා ඔබට කියන්නම්කො ඕකේ ධර්මයාජා මකරවා මොකද කරන්නේ? තාම සීය දිනා. කවුරුහරි වෙඩි තියලා අපි ඉක්මනට ඉස්පිරිතාලට එක්කන් යන්න. අපි අමාරු යටේද? මචං, ඒක ගැන අපි පස්සේ කල්පනා කරමු. දැන් මේ මිනිස්සුන්ට උදව් කරමු. ඉතින් ඊට පස්සේ